ගරු සභාපතිතුමනි අද මේ විවාදයට එක්වන්න ලැබීම ගැන මම ඉතාම සතුටට පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගුවන් සේවා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන අපේ හිතවත් නිමල් සිරිපාසිල්ල මැතිතුමා අපි දන්න තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉස්සර අපේ ආණ්ඩුවල ඉන්න කාලේ ඉඳලා ඉතාම වෙහෙස මහන්සි වෙන ඇමතිවරයෙක් විදියට අපි එතුමාට සුබ පතනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි මේ සංශෝධනය හා සම්බන්ධ කර ගනිමින් මම කැමති ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව අපේ රටේ පිළිගත් මේ තියෙන මේ ප්‍රශ්නයේ සම්බන්ධව යම්කිසි අදහසක් මුලින්ම ප්‍රකාශ කරන්න. මම කෝප් කමිටු සභාපතිවරයා විදියටත් ශ්‍රී ලංකන් එයාලයින් එක සම්බන්ධව විශේෂ විමර්ශනයක් අපි සිදු කළා. ඒකෙදි විශේෂයෙන්ම ඒ ආයතනය සම්බන්ධව විශේෂඥ මතයක් අපි ලබාගෙන ඒකත් ඔබතුමාගේ අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. මේ ලංකාව වගේ රටක අපේ තියෙන ආර්ථික ශක්තිය එක්ක කලමනාකරණය කරලා බලද්දී මේ වගේ මොහොතක අපිටම ගුවන් යානා කම්පැනි එකක් එහෙම නැත්නම් අපිටම එයාලයින් එකක් තියා ගැනීම සුදුසුද කියන එක රජයන් විදිහට පළවෙනි ප්‍රශ්නේ. මේක ශ්‍රී ලංකාද UNP ද එහෙම නැත්නම් ඉන්නේ කවුද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නමුත් අපි වාගේ රටකට ගුවන් සේවයක් රාජ්‍යමය වශයෙන් තියාගන්න ඕනද කියලා ලෝකේ ඕනතරම් උදාහරණ තියෙනවා. හොඳට සල්ලි තියෙන රටවල් තියෙනවා රාජ්‍ය ගුවන් සේවා නැති. ඒ නිසා මේ සමහර අයගේ බ්ලන්ඩර් එකක් තියෙනවා රජයට ගුවන් සේවයක් නැත්නම් ඒ රට වැටිලා කියලා. එහෙම නෙමෙයි, සමහර රටවල් වලට ගුවන් සේවා තිබුණාම තමයි රට වැටිලා තියෙන්නේ. ඒ නිසා මේක සම්බන්ධව තීරණයක් ගන්න අවශ්‍යයි. ඒ වගේම දැන් වර්කින් ප්‍රොෆිට් එකක් මේ ආයතනේ පෙන්නනවා කියන එකත් ඇත්ත. ඒ ආයතනේ ඉන්න සභාපතිතුමා ඇතුළු අය බොහොම දක්ෂ ව්‍යාපාරිකයන්, අපි ඒක පිළිගන්නවා. හැබැයි රටක් විදිහට මේ ආයතනය දිගටම අපිට ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ආණ්ඩුවයි විපක්ෂයේ දෙගොල්ලොම එකට ඉඳගෙන කතා කරන්න ඕන. මම හිතන්නේ මේක ප්‍රතිව්‍යුහගත කරනවා නම් මේ දෙපැත්තෙම එකතු වෙච්ච යම්කිසි පාර්ලිමේන්තු කමිටුවක් ඇතුලේ මේක තීරණය කරන්න ඕන. මොකද මේවා සරල දේවල් නෙමෙයි. මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට් එකට දුන්නෙත් ඒ ආණ්ඩුවේ තිබිච්ච පෞද්ගලික අදහසකට, එමිරේට් එකෙන් ආපහු ගත්තෙත් අපේ ආණ්ඩුවේ තිබිච්ච පෞද්ගලික අදහසකට. මේ දෙකම වැරදි. මේවා මීට වඩා පළල් විදියට අපි කල්පනා කරන්න ඕන දේවල් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමා දන්නවා මේ ගුවන් සේවයේ ඇතුලේ අපිට යම් ලාභයක් ලබන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං, කේටරින් වගේ දේවල්. ඒ වගේම පුවල් සප්ලයි එකත් ඒකට සම්බන්ධයි. හැබැයි මේවා වෙන් කරලා අරගෙන අර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා 24 විතරක් දුන්නට කවුරුවත් ගන්න එකක් නැහැ. ඒ නිසා මේක ප්‍රතිව්‍යුහගත කරනවා නම් කේටරින් සර්විස් එකයි, ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං එකයි, පුවල් සප්ලයි එකයි තුනම ගැන එකට ඒකාබද්ධව හිතන යම්කිසි කොන්ක්‍රීට් ප්ලෑන් එකක් ඇතුලේ යන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම දැන් මේ වගේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනයි කියලා අපි කියද්දී අපේ වර්තමාන ආණ්ඩුව මූලික වශයෙන් උත්සාහ කරන්නේ පාඩුව පැත්තකින් තියලා ලාභ ලබන සමහර ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. මට තේරෙන්නේ නැහැ මේකේ ආගියුමන්ට් එක, මේකේ ලොජික් එක, මේකේ තර්කය මොකද්ද කියලා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකන් ලක්ෂණ සංස්ථාව සම්බන්ධව කිසිම මූල්‍යමය ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා නැහැ. ඒ වගේම ලිට්‍රෝ ගෑස්, ලිට්‍රෝ ටර්මිනල් සම්බන්ධව මූල්‍යමය ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ රටේ තියෙන රක්ෂණ සංස්ථාව යටතේ තියෙන ලංකා හොස්පිටල් එක වගේ ඒවා සම්බන්ධව ලොකු මූල්‍ය ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න බොහොම මහන්සි වෙන ආණ්ඩුව මේ අපිට ඉතාම අපහසු තත්ත්වයක තියෙන මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න මැලි බවක් දක්වන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මේක ඇමතිතුමාට තනියෙන් ගන්න පුළුවන් තීරණයක් නොවෙන්න පුළුවන්. නමුත් මේක සම්බන්ධව අපි හිතන්න අවශ්‍යයි. දෙවනුව මම කැමති මේ විවාදෙදි ඉතාම වැදගත් තව කාරණයක් තමුන්නාන්සලාගේ අවධානයට ගරු සභාපතිතුමනි මතු කරන්න. දැන් අපේ රටේ ආර්ථිකයේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ ආර්ථික කඩාවැටීම සම්බන්ධව අපි විශේෂයෙන්ම පහුගිය 2020-22 කෝප් කමිටුවේ විශාල වශයෙන් මේක ගැන මහන්සි වුණා. මම දැක්කා ඊයේ හෝ පෙරේදා ඊයේ මේ සභාවේ සාකච්ඡා වුණා. මේක සම්බන්ධව සොයා බලන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්න ඕන කියලා. මූලාසනයේ ගරු සභාපතිතුමා දන්නවා, ඔබතුමත් මාත් එක්ක එකඟ වෙනවා ඇති, අපි මේ ප්‍රශ්නය ගැන ඉතාම නිවැරදිව ඉතාම මහන්සියෙන් කල්පනා කරපු කණ්ඩායම්. මට කනගාටුයි ඔබතුමාවත් ඒ කමිටුවේ දාලා නැහැ, මමත් ඒ කමිටුවේ විපක්ෂයෙන්වත් ආණ්ඩු පක්ෂයෙන්වත් අපි කවුරුවත් නැහැ. හැබැයි මේ ප්‍රශ්නය
මේ ප්‍රශ්නය ගැන අපි මීට වඩා බුද්ධිමත්ව සලකන්න ඕන. මේක මේ ආණ්ඩුවේ ඉන්න කෙනෙක්ගේ හරි ආණ්ඩුවේ ඉස්සල්ලා හිටිය කෙනෙක්ගේ හරි විපක්ෂයේ ඉස්සර හිටිය කෙනෙක්ගේ හරි පෞද්ගලික ප්‍රශ්නයක් විදියට ගන්න අවශ්‍ය නැහැ. අපි ඒ වෙලාවේ මම අද මේ වෙලාවේ තමුන්නාන්සලාට මතක් කරන්න කැමැති විශේෂයෙන්ම අපි මේක සම්බන්ධව විශාල වාර්තාවක් ඉදිරිපත් කරා ඔඩිටර් ජෙනරල් හරහා. ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව 2018-2022 මේක සම්බන්ධව පිටු 520ක විතර ලොකු වාර්තාවක් අපි මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. මේවා එකක්වත් මේක තියෙද්දි ඒ විතරක් නෙමෙයි මම මේ වෙලාවේ සභාගත කරනවා 2022 ජූලි මාසේ 4 වෙනිදා කෝප් කමිටුවේ මිනිට් එක. අපි මේකෙදි ඉතාම පැහැදිලිව තීරණයක් ගත්ත සභාපතිතුමනි ඔබතුමා දන්නවා. Committee decided to have a special committee meeting to discuss on the issues of management of public debt and implementation of monetary policy by Central Bank of Sri Lanka during 90 then the dates again eka api rest wenna dates tika dala api me committee e rest karanna thirane keruwa meka thirane keruwa vitarai ඊට පස්සේ අපේ රටේ තිබිච්ච ආර්ථික අර්බුදයේ ඉස්සරහට ආවා. ඊට පස්සේ ජනාධිපතිකම් වෙනස් වුණා. අලුත් ජනාධිපතිතුමා ආවා. පාර්ලිමේන්තුව කල් තැබුවා. අපේ කෝප් කමිටුව විසිරුවා හැරියා. මේ කමිටුව රැස් වෙන එක නැවතුණා. අපි ඒක ගැන ඒක එතුමාලා කැමැත්තෙන් කරාද ඕනකමින් කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් එහෙම තමයි උනේ. ඒ නිසා මම අලුතෙන් පත්වෙනේ කොමිටුවට දාන්න ඕන පුද්ගලයෝ යම් කිසි දුරකට මේක මැදිස්ත්‍රව බලන්න පුළුවන් පුද්ගලයෝ. එහෙම නැත්නම් මේ කොමිටුව මේ රටේ කවුරුවත් පිළිගන්න එකක් නැහැ. මගේ මිත්‍රයෝ ඉන්නේ එතුමාලා එක්ක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ රටේ පාර්ලිමේන්තුව නොසලකා හැරලා 225ම එළියට විසි කරන්න ඕනයි කියලා තර්ක කරද්දි අපි කෝප් කමිටුවේ විදියට මේ පාර්ලිමේන්තුවේ යම් කිසි සුජාත බවක් තියෙනවායි කියලා සමාජයට ඔප්පු කරපු අය. ඒ නිසා කරුණාකරලා මේ පාර්ලිමේන්තු කොමිටු කියනෙව්වා ශක්තිමත්ව පිහිටන්නේ නැතුව නිකන් බොරුවට පිහිටෙව්වොත් ඒව සමාජෙ පිළිගන්න එකක් නැහැ. එනිසා මම කනගාටු වෙනවා මේ කොමිටු වලට මේ මේවා සම්බන්ධව යම්කිසි අදහසක් තියෙන අය ආණ්ඩු පක්ෂෙනුත් විපක්ෂෙනුත් දෙපැත්තෙන්ම දාන්න ඕනයි කියලා මම හිතනවා. මම ආණ්ඩුවට විතරක් විවේචනයක් නෙමෙයි මේක. විරුද්ධ පක්ෂෙත් මේක සම්බන්ධව විශේෂයෙන්ම මම මේ මේ සම්බන්ධව කරපු වැඩ කිරීම දන්නවා. ඒ වගේම මේක ගැන වැඩ කරපු හුඟක් අය ඉන්නවා. නමුත් ඒව ගැන නොසලකා හැරලා ඔහේ නම් දාන එක වැරදි මේ වගේ කොමිටුවකට. ඒ නිසා මම යෝජනා කරනවා ඒ කොමිටුව ඉඳ ගන්නවා නම් පළවෙනි සබ්මිෂන් එක විදියට ඔල්ට ජෙනරල් ඉදිරිපත් කරපු මේ පිටු 500ක වාර්තාවේ අපි 2018 ඉඳලා 22 වෙනකන් වෙච්ච අර්බුදේ පැහැදිලි කරලා තියෙනවා. ඒක කරුණා කරලා අවධානයට ගන්න කියලා මම ඉල්ලා හිටිනවා. හැබැයි මේක විතරක් නෙමෙයි මේ ආර්ථික අර්බුදේ පදනම වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා 2015-2019 කාලේ හම්බන්තොට විකිණීම පෝට් සිටි එකෙන් ආණ්ඩුව ඉවත්වීම මහා බැංකුවේ බොන්ඩ් ඉෂු එක ISB ගැනීම මේ සියලු ක්‍රියාමාර්ග මේකට ගැට ගැහිලා තියෙනවා. එනිසා 2019-2022 කලාපයක් විදියට එකට ගන්න ඕන. 2018-2021 විතරක් නෙමෙයි 2015-2022 අතර කාලේ වෙච්ච සිද්ධි සියල්ලම එකහු කරලා එකට ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ හඳුනා ගන්න බෑ. මේ ප්‍රශ්නේ තීරණය කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකයේ කඩාවැටීම හා බැඳිච්ච කාරණා අපි තේරුම් ගන්න ඕන. ඒ අයට දඬුවම් කිරීමේ අර්ථයෙන් විතරක් නෙමෙයි මේ වගේ ප්‍රශ්නයකට මේ වගේ වලකට ආයි නොවැටෙන්න අපි වැඩ කරන්න ඕන. ඒ නිසයි මේක වැදගත් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මම යෝජනා කරන්නේ මේක සම්බන්ධව Tamange අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ සම්බන්ධ මේ කාරණේදී අපි තේරුම් ගන්න ඕන අදහසක් තියෙනවා. මේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 1977 ඉඳලා විශේෂයෙන්ම 2015 වෙනකන් යම්කිසි සාධනීය තත්වයක් ගොඩනගලා තිබුණා. හැබැයි 2015න් පස්සේ මේක ඍණාත්මක තැනකට තමයි ගමන් කරමින් හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් මේක ඉතාමත්ම ක්‍රමානුකූලව නිමාවට පත් වුණා. ඒ නිසා අපේ රටේ අපනයන ආර්ථිකය සහ ආනයන ආර්ථිකය අතර තියෙන ප්‍රශ්නය හුඟක් අය විශ්වාස කෙරුවේ මේක අපනයන මුල් කරගත්ත විවෘත ආර්ථිකයක් හදන්න පුළුවන් කියලා. නමුත් මේක ආනයනේ මුල් කරගත්ත විවෘත ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ බේසික් ප්‍රින්සිපල් එකම වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ලිබරල් ඉකොනොමික් පොලිසි එකක ඉඳලා සෝෂල් ඩෙමොක්‍රටික් ඉකොනොමික් පොලිසි එකකට අපේ රට ගෙනියාවේ නැත්තම් නැවත වතාවක් මේ උගුලෙම ආයි මේ රට වැටෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට අපි විශ්වාස කරන්න ඕන
මේ අත්‍යවශ්‍ය සමාද සුභසාධනය සම්බන්ධව අපි ගත්ත සමහර පියවර වැරදි නෑ. අධ්‍යාපනය සෞඛ්‍ය කියන ප්‍රධාන අංශ දෙක රජයේ ප්‍රධාන වගකීමක් විදියට ඉටු කිරීම වැරදි කියලා සමහර ලිබරල් කණ්ඩායම් අද කියනවා. ඒක වැරදි, එහෙම එකක් නෑ. අපේ රටට අපිට පෙන්වන්න තියෙන ශක්තිමත්ම ඓතිහාසික ආර්ථික ජයග්‍රහණ තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍යයට රජය කරන මේ දායකත්වය. ඒ වගේම අපේ රටේ සුභසාධනය සහ අර දුප්පත්කමේ පරිදියේ ඉන්න පුද්ගලයන් බලා ගැනීමේ වගකීම රජයට තියෙනවා. ඒක එන්නේ ආහාර මුද්දර විදියටද, සහල් සලාකේ විදියටද, ජන සවිය විදියටද, සමෘද්ධිය විදියටද, දිවි නැගුම විදියටද, එහෙම නැත්නම් අස්වැසුම විදියටද කියන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ. නමුත් අපිට මේ සමාජයේ පරිදියේ ඉන්න සමාජ කණ්ඩායමක් ආරක්ෂා කරගැනීමේ වගකීමක් තියෙනවා රජයට. එනිසා මම විශ්වාස කරන්නේ අපේ රටේ ආර්ථික උගුලෙන් ගැලවීමේ ඔය ටෙක්නිකල් මැතමැටිකල් විසඳුම් හුඟක් ලිබරල් එකොනොමික්ස්ලට තියෙන්න පුළුවන්. හැබැයි මේක ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා. මේකේ ප්‍රින්සිපල් ඉෂු එකක් තියෙනවා. මේකේ ප්‍රතිපත්තිමය ඉෂු එකක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිමය කාරණේ තමයි මේ ලිබරල් ආර්ථිකයේ ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ කරලා තියෙන්නේ. ණය අරගෙන ණය ගෙවනවා. ණය ගන්න එක නැවතුනහම රට වැටෙනවා. ණය අරගෙන ණය ගෙවන කාලේ රට හොඳට යනවා. ණය ගන්න ශක්තියක් නැති වෙනකොට රට වැටෙනවා. ඒක තමයි මේ ලිබරල් ආර්ථිකයේ පදනම. අපි යෝජනා කරන්නේ මේකට මීට වඩා පළල් දෘෂ්ටියක් අවශ්‍යයි කියලා. මගේ අවසාන කාරණේ ගරු සභාපතිතුමනි, මේකත් ඉතාම වැදගත් කාරණයක්. මගේ මිත්‍ර වර්තමාන ජනාධිපති ලේකම්තුමා ඊයේ සර්කියුල් එකක් වගේ එකක් ගහලා තියෙනවා තමන්ගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට. මේ කාරක සභාවලට, විශේෂයෙන්ම ආංශික කාරක සභාවලට ආපුවාම හැසිරෙන්න ඕන විදිය ගැන සමන් ඒකනායක මැතිතුමා මගේ මිත්‍රයෙක්, එතුමා දක්ෂ නිලධාරියෙක්. නමුත් මම එතුමාට යෝජනා කරන්න කැමති, එතුමාගේ මේ ප්‍රකාශය ඇතුලේ පාර්ලිමේන්තුවට තියෙන විශේෂ බලයක් අභියෝගයට ලක් වෙනවා. විධායකයයි ව්‍යවස්ථාදායකයයි කියන්නේ අපේ රටේ බැලට් පේපර් දෙකකින් තෝරණේව තමයි. එනිසා එතුමා අයිති අපිට නෙමෙයි, එතුමා අයිති විධායකයට තමයි. හැබැයි ව්‍යවස්ථාදායකයේ ඇතුලේ තියෙන සමහර කාරණා සම්බන්ධව එතුමාගේ නිර්දේශ වැරදි. මොකද එතුමා තමන්ගේ ලේකම්වරුන්ට කියලා තියෙනවා ඉතාම පැහැදිලිව, officials should attend meetings of the secretariat oversight committees with the approval of the relevant minister. ඊළඟට මේකේ පැහැදිලිව කියනවා oversight committee වලට යනකොට minister කැමති නැති වුණා secretaryලා කියන්න බෑ කියලා. මම කියන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ ස්ථාවර නියෝග 101 ඉතාම පැහැදිලිව තියනවා. ආංශික ස්ථාවර නියෝග 101 තුන්වෙනි අනුගාන්තියත් හතරවෙනි අනුගාන්තියත් ඕනෑම අවස්ථාවක ආංශික අධීක්ෂණ කාර්ක සභාවට සිය වගකීම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය යෝග්‍ය විය හැකි අවශ්‍ය ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රශ්න ඇහිීමේ ඉඩ තියෙනවායි කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා සමන් ඒකනායක මැතිතුමා මගේ මිත්‍රයෙක්, එතුමා දක්ෂයෙක්. හැබැයි එතුමාගේ මේ ප්‍රකාශය අපේ ස්ථාවර නියෝග 111 එක්ක ගැටෙනවා. ඒක වැරදි. විධායකයයි ව්‍යවස්ථාදායකයයි අතර අන්තර් සම්බන්ධයක් හදන්න තමයි වර්තමාන ජනාධිපතිතුමා හැම වෙලේම ප්‍රකාශ කරන්නේ. ආංශික කාරක සභාව අපේ ආණ්ඩුවෙන් 2020 නවත්තපුවාම ඒක නැවත ගේන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උනන්දු වුණා. හැබැයි එහෙම කරද්දි එතුමාගේ ලේකම්තුමාගේ මං ආරාධනා කරනවා මේක සම්බන්ධව විධිමත්ව බලන්න කියලා. මොකද අපි දන්නවා සමහර ප්‍රශ්න නගන අපේ මන්ත්‍රීවරු දෙපැත්තෙම සමහර වෙලාවල ඉතාමත්ම අසංවිධානාත්මක ප්‍රශ්න අහනවා කියලා අපි දන්නවා. හැබැයි එහෙම වුණාට මේ ප්‍රශ්නයේදී අපි හැමතිස්සෙම ආංශික කාරක සභාවක, විශේෂයෙන්ම ව්‍යවස්ථාව 148 පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයට තියෙන බලය තමයි ගරු සභාපතිතුමනි ආංශික කාරක සභාව හරහා නැවත පසුවිපරම් කෙරෙන්නේ. ඒ බලය අභියෝගයට ලක් කිරීමට විධායක බලය දරන ජනාධිපතිතුමාටත් එතුමාගේ ලේකම්ටත් අවශ්‍යතා හැකියාවක් නැති බව ඉතාමත්ම පැහැදිලිව තාර්කිකව ඉදිරිපත් කරමින් මම විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් එයාලයින් එක සම්බන්ධ ප්‍රශ්නයේදී ආණ්ඩුවයි විපක්ෂයයි කවුරු කොතන හිටියත් අපි එක තැනකට ඒම අත්‍යවශ්‍යයි කියන බව නැවතත් ප්‍රකාශ කරමින් ඒ සඳහා පෞද්ගලිකව අපේ සහයෝගය අවශ්‍ය ඕනෑම් වෙලාවක ලබා දෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය නිමා කරන්න බොහොම ස්තුතියි.